අසෝතුනේ කලජූලියේ යම් යම් සිදුවීම් මගේ ඇස් දෙකෙන් දැක්කා. මම කල්පනා කරන විදිහට ඒ මෙලෙච්ච ක්‍රියාවන්ට සහභාගී වෙච්ච බොහෝ දෙනා නෙමෙයි මතනේ සම්පූර්ණ සියලු දෙනාම පහේ සමාජයේ ඉතාම අල්හැ පහළ මනසක් සහිත පුද්ගලයෝ. දැන් සමහර උද්ඝෝෂණ තිබෙනවා අපි සිංහල ජාතිය හැටියට මේ පිළිබඳව ලජ්ජා විය යුතුයි කියන අදහස සහිතව. මම කල්පනා කරන්නේ එවැනි අදහසක් සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. දැන් මට පුළුවන්කමක් නැහැ කළු ජූලිය දෙස සිංහලයක් හැටියට බලන්න. මොකද මම ප්‍රශ්න දිහා බලන්නේ අනිකුත් ප්‍රශ්න දිහා බලන්නේ සිංහලයක් හැටියට නෙමෙයි. මම ප්‍රශ්න දිහා බලන්නේ මූලික වශයෙන් මනුෂ්‍යයෙක් හැටියට. ඊට දෙවනුව ලාංකිකයෙක් හැටියට. ඉතින් ඒ නිසා මට මේ කළු ජූලිය පිළිබඳ සාකච්ඡාවට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ ලාංකිකයෙක් හැටියට සහ මනුෂ්‍යයෙක් හැටියට. මනුෂ්‍යයෙක් හැටියට මම සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධ කෙනෙක්. ඒ නිසා ජාතියකට රිහිව කෙරෙන හිංසනය අනිවාර්යයෙන්ම මම තුච්ච ලෙස හෙලා දකිනවා. නමුත් දැන් කළු ජූලිය වගේ සිද්ධියක් අපේ භූමිය තුළ හටගන්නට හැකි ඉඩකඩ ලැබෙන්නේ අපේ රටේ ජනයාගේ සංස්කෘතික මනස බහුවාර්ගික සමාජයකට ගැලපෙන ආකාරයට සකස් නොවීම නිසා. ඒ වගකීම තියෙන්නේ ප්‍රධාන වශයෙන් ජනයාගේ සංස්කෘතික මනස තමන් ජීවත් වන බහුවාර්ගික සමාජයකට ගැලපෙන ආකාරයට සකස් කිරීමේ වගකීම මූලික වශයෙන් පැවරෙන්නේ පාලකයන්ට. දෙවනුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නා වූ අධ්‍යාපන ශාස්ත්‍රයේ නියලීන පිරිසට ඒ වගේම කලාකරුවන්ට යම් ප්‍රමාණයකට මේ වගකීම පැවරෙනවා. ඉතින් මම දකින්නේ ඇත්තටම නැවත එවැනි තත්ත්වයක් මතුවෙන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙන ආකාරයටයි අද අපේ රටේ හැඩගැස්ම තිබේ. මොකද මේ යුද්ධය සහ යුද්ධයට කරන ආවැඩීම යුද්ධය ජයග්‍රහණය කළ හැකිය ඒ වගේම යුද්ධය තුළින් තමයි අපිට ඉදිරියට යන්නට පුළුවන් කියන අදහස අද ඉතාම බරපතල විදිහට එදා කළු ජූලිය ඇති වෙච්ච කාලයටත් වඩා බරපතල විදිහට අද මනුෂ්‍යයන්ගේ අපේ රටේ ජනයාගේ සංස්කෘතික මනස තුළ පෙරපදියම් කරමින් ඉන්නේ. ඉතින් ඒ තත්ත්වය තුළ නැවතත් එවැනි තිරච්චීන ක්‍රියාවන් මේ සමාජය තුළ ඇතිවෙන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා අද එවැනි තත්ත්වයක් හෙලා දකින අපිට සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රථමයෙන්ම මේ යුද්ධයට විරුද්ධ වෙන. මේ යුද්ධයට විරුද්ධ වීම ඔස්සේ තමයි අද අපිට නැවතත් එවැනි තිරච්චීන තත්ත්වයක් වළක්වා ගත හැකි වන්නේ කියලයි මම මූලික වශයෙන් කල්පනා කරන්නේ.